අනිත්‍යමසිංහ මහත්තයාගේ පොලිසිය සිරිකොත සංග්‍රහවට මොකද පොලිස් කොත්තුමා මේ දවස්වල පාදයාත්‍රා පටන් ගත්ත දවසෙන් නීතිය නමන්න උත්සාහ කරන අපව ගන්න. ඉතින් අද අපි තුමා කතරම් දුරට නීතිය නමලා තියනවද කියලා මම බලලා ඉන්නවා. හරිද? ආරම්භයේ සාදියට ව්‍යාපාරික මාසිකයක් කියලා ඉන්නා කන්සල්ටන් දෙක සමාගම සහ ගවස් ඉදිරි සමාගම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉදිරි තවත් පුද්ගලයන් ආයතනික සත්කාරය කරට නම් කරන ලෙස කරු අධිකරණ ඉල්ලා සිටියා. ඒ අනුව එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හා එම පුද්ගලයන් සැකරවනට නම් කරන අනතුරුව ඔවිතරුන්න අනිතිනේ පැමිණිලා අදාළ ප්‍රකාශ ලබා දෙන්න කියලා අපි අදාළ ප්‍රකාශ ලබා දෙන්න ආවා. අදාළ ප්‍රකාශ ලබා දෙන්න අනතුරුව දැන් සම්මුඛයට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අතරුව අරගෙන තියෙනවා. ඒ අනුව පොතුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක දෙකේට අදාළව අදාළ අවුරුදු කාමරක් තිස්සේ පරීක්ෂණ පවත්වපු අදාළ නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හා ඒ අදාළ අරික්ෂකරුවන් අද දින අතරුව ගන්න නියෝජනය කළා. ඉතින් අතරුව ගන්නවා. දැන් මෙතන එම අවුරුදු කාමරක් තිස්සේ පරීක්ෂණය කරපු නඩුව සම්බන්ධව සැකකාරයක් කරලා අතරුව ගැනීම සිද්ධ කිරීම කරලා තියෙනවා. හැබැයි ඊට පරිබාහිර දැන් මේ පාදයාත්‍රාව හරහා සැකකාරයක් රාජපක්ෂ මන්ත්‍රීතුමාව ඒ අතරම ගැනීම කරන්නේ ඒ නඩුවට. හැබැයි අද දිනේ දැන් මේ එකම සිද්ධිය අපි දුකකට ගණ්ඩනය කරලා දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව එන්ආර් කන්සල්ටන් සිවිල් සමාගම සහ ගවස් සිවිල් සමාගම කියන එකට තිබ්බ නඩුව අද නඩු දෙකකට ගණ්ඩනය කරලා එන්ආර් කන්සල්ටන්සි සඳහා අතරම ගැනීම සිද්ධ කරලා තියෙනවා. දැන් ගවස් සිවිල් සමාගම සම්බන්ධයෙන් වෙනම නඩුවක් නිර්මාණය කරලා අද දිනේ නැවත ඒ සඳහා කතරම ගැනීම කළා තියෙනවා. සමහර ආණ්ඩුවේ ප්‍රධානීන් පෙරයින් කරනවා නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාව කතරම ගන්නවා කියලා. රිස්පත්තුමා කියනවා නෙවෙයි නමනවා කියලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආකාරයට නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ආණ්ඩුවේ විරුද්ධව මතදාන ප්‍රතිලයන් පාලනය කරද්දී මේ පොලිසිය ආයතන ක්‍රියාත්මක වෙන්නේ කියලා ගැටලුවක් අපිට අපේ නීති වෘත්තිකයට අපි දකින්න වෙලා තියෙනවා. මොකද හේතුව රාජ්‍යාත්‍රාව යනකොට තමයි මේ අය සැකකාරයට නම් කරන්නේ. ඔවුන් කාමරක් තිබ්බ නඩුව එක පාට මතක් වෙනවා මේකලෝ සැකකාරයට නම් කරන්නේ.